කරමු වීඩියෝ මාලාවේ 13 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. මම අද ඔයාලට අරන් ආපු ප්‍රශ්නේ තමයි මේ තිරේ දැක්වෙන්නේ. මේකට අදාළව තියෙන ඒ කොටසට පිළිතුරු ටික තමයි මම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට අරන් ආවේ. මේකෙදි අහලා තියන්නේ පටක රෝපණය ගැන. ඔයාලට මේක යටතේ පොයින්ට් 15ක් ලියන්න තියෙනවා. පළවෙනි පොයින්ට් එක සජීවී නිදහස් සෛල හෝ ඒහා සමාන සෛල කාණ්ඩ රෝපණය කිරීමයි. දෙක වඩාත් නිශ්චිත ලෙස කිවහොත් ශාක පටක වරහන් ඇතුලේ සෛල කිනක ප්‍රාග් ප්ලාස්ම වරහන් අහලා ශාක අවයව වරහන් ඇතුලේ කලල ප්‍රරෝහ මුල් වරහන් වහලා ආදිය ජීවාණු හරිත තත්ත්වය යටතේ නාලස්තව පවත්වාගෙන යාමයි. 3. පටක රෝපණයේ බහුලතම වාසිය වන්නේ ප්‍රවේණිකව සර්වසම ශාක විශාල ප්‍රමාණයක් නිපද වීම හේවත් ක්ලෝනීකරණයයි. 4. පටක රෝපණය පදනම් වී ඇති ප්‍රධාන සංකල්පය සමූල ජනනයයි. 5. එනම් තනි සෛලයකට සම්පූර්ණ ශාකයක් ලෙස වැඩිවීමට ක්‍රියාපිළිවෙලක් ඇත. 6. පටක රෝපණ මාධ්‍ය සාමාන්‍යයෙන් අකාබනික ලවණ කමා කාබනික සංයෝග කමා ජලය හා ඝනීකාරක ද්‍රව්‍ය අඩංගු වෙයි. 7. මහා පෝෂක හා ශුද්‍ර පෝෂක වල සුදුසු අනුපාත අකාබනික ලවණ සංඝටක තනයි. 8. කාබනික ද්‍රව්‍ය ලෙස කාබනික ශක්ති ප්‍රභවයක් කමා ශක වර්ධක යාමක වරහන් ඇතුලේ සයිටෝකයිනින් හා ඔක්සින් වරහන් වහලා විටමින් හා විවිධ සංයෝග ඇත. 9. ඝනීකාරකයක් ලෙස ඒගාර් ඇත. 10. ඝනීකාරක මගින් පූර්වකය සඳහා භෞතික සංධාරණයක් ලබා දීම හා මාධ්‍ය වාතනය වීම වැඩි කරයි. 11. පාටක රෝපණයේ ප්‍රධාන වැදගත්කම් ලෙස ක්ලෝනවල ශීඝ්‍ර ගුණනය. 12. විශිෂ්ට ක්ලෝනවල විශාල ප්‍රමාණයේ ප්‍රචාරණය. 13. ප්‍රවේණි දර්ශ නැව්‍යකරණය. 14. කුඩා ඉඩ ප්‍රමාණයක විශාල ශාක සංඛ්‍යාවක් නිපද වීම. 15. මුළු වර්ෂය පුරා ශාක නිපද වීම. මෙන්න මේ කිව පොයින්ට්ස් ටික තමයි ඔයගොල්ලෝ මේ ඒ කොටසට අදාළව ලියා ගන්න ඕනේ. මේ වගේ තවත් වැදගත් essay points දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා නම් තවත් යාළුවෙක්ට share කරන්න.